මන්ද ඔයාලට පෙන්වන්න යන්නේ අන්නාසි වෛරස් එක හැදුණු අන්නාසි පැලයක්. මේ පැලය වෛරස් එක හැදලා කියලා ලේසියෙන්ම අඳුරගන්න පුළුවන් මේකේ කොළවල පාට වෙනස් වෙලා තියෙන නිසා. මෙන්න මේ වගේ කොළවල පාට ලා කහ සහ රතු වගේ පාට කර හැරලා තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒ ගස්වලට අන්නාසි වෛරස් එක හැදිලා තියෙනවා. ඒතර මේ තියෙන්නේ ඒ අන්නාසි වෛරස් එක හැදිලා සර්වයිව් වෙච්ච ගහක්. මේකේ දැන් ගෙඩිත් හැදිලා තියෙනවා. ඒ වගේම මේ පැලත් ඇවිල්ලා තියෙනවා. නමුත් මේ ඇවිල්ලා තියෙන මේ වගේ පැල නැවත වගාවක් සඳහා ලබා ගන්න සුදුසු නැහැ. මොකද ඒ පැලවලින් අයිත් ඒ අලුත් වගාවට වෛරස් එක බෝ වෙන්න පුළුවන්කම තියෙන නිසා. ඒතර ඔයාලගේ වගාවටත් අන්නාසි වෛරස් එක හැදිලා තියෙනවා නම් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මේ ගස්වලට හොඳට සාත්තු කරලා මේ ගස් ශක්තිමත් කරගන්න එක. එතකොට සමහරවිට ඒ ගස්වලට වෛරස් එක තිබුණත් යම්කිසි ඵලදාවක් ලබා දීමේ හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් වගාවේ තියෙන ගස් කොහොමඩවත් හදාගන්න බැරි නම් ගලවලා ඉවත් කරන එක තමයි ගොඩක්ම සුදුසු වෙන්නේ.